හැම හිනාවකම කතාවක් තියෙනවා. ඒ කතාවේ සතුට ගලනවා. ඒ තමයි ඒ සතුට වෙනුවෙන් කැප කළ මහන්සියේ වටිනාකම. ඔව්, මේ බ්‍රැන්ඩික්ස් අපි පේස් තුලින් සතුට සොයාගත් අපේ කතා පෙළයි. එයා දන්නවද නංගි, මම බ්‍රැන්ඩික්ස් එකට මෙච්චර ආදරෙයි කියලා. මම හැමදේම කරගන්න බ්‍රැන්ඩික්ස් එක හින්දානේ. ගියත් දොරක් හදාගෙන වාහනයක් අරගෙන අද සතුටින් ජීවත් වෙනවා. ඔව්ඩිලා, මාත් ඒ වගේ තමයි. මං රැකියා ජීවිතය වගේ මගේ පෞද්ගලික ජීවිතයත් අද මං ගොඩ ගිහලා තියෙනවා. මං අද මේ දෙකම බැලන්ස් කරගන්නවා. මේ බැලන්ස් කරගෙන තමයි මම ජීවත් වෙන්නේ. ඔයා දන්නව නේද නංගි? ඔව් ඔකේ. රැකියා ජීවිතෙත් එක්ක කාලය කළමනාකරණය කරගෙන, මුදල් කළමනාකරණය කරගෙන මම දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ BA උපාධිය කරනවා. ඉතින් අපි හැමෝටම ගොඩ යන්න පාර දුන්නේ කවුද? ෆේස් නිසා නේද නංගි? ෆේස් තමයි අපි හැමෝම ගොඩ ගිහිල්ලා තියෙන්නේ. හිතන්නේ මගේ ජීවිතේ මං ගත්ත හොඳම තීරණය තමයි බ්‍රැන්ඩික්ස් එකට ජොයින් වෙන්නේ. එදා මම හිටපු තැනයි අද මං ඉන්න තැනයි ගැන ඇත්තටම මට ගොඩාක් සතුටුයි. ඔයාට විතරක් නෙවෙයි මටත් ඒකන ගොඩක් සතුටුයි. මගේ ප්‍රශ්න ටිකයි ගැටළු එමුදෙන් විසඳගෙන මුදල් ඉතිරි කරගෙන මගේ නිවස හදාගත්තකන ගොඩක් සතුටු වෙනවා. උන් ගොඩේ මල් කින්න මාරි. நானும் உங்களை போல தான் உண்மையிலே சந்தோஷமாக இருக்குது. பிராண்டிக்ஸ்க்கு வேலை செஞ்சதுக்கப்புறம் ஃபேஸ் ப்ரோக்ராமில் கலந்து கொண்டு அதில் சொல்லி தந்ததுக்கு ஏற்ப நாங்கள் லைனில் எல்லோரும் ஒற்றுமையாக வேலை செஞ்சு இன்சென்டிவ் ஆக்டிவ் பண்ணி சேவிங் பண்ணி பைக் வாங்கி வீடு திருத்தி தேவையான எல்லா பொருட்களையும் வாங்கி உண்மையிலே சந்தோஷமாக இருக்குது. ஃபேஸ் ப்ரோக்ராமில் கலந்து கொண்டதுக்கு இது எல்லாத்துக்கும் காரணம் ஃபேஸ் ப்ரோக்ராம். මගේ සතුටුම දේ තමයි බ්‍රැන්ඩස් ආයතනයට එකතු වෙච්ච එක. ඒකේ ෆේස් වැඩසටහන තුලින් මට මුදල් කළමනාකරණය ගැන කියලා දීලා දැන් මම ස්වයං රැකියාවක් පටන් ගත්තා. දැන් ඒක දියුණු කරගෙන යන්න තමයි මගේ එකම බලාපොරොත්තුව. ගොඩක් හොඳයි නංගි ඔයාගේ අදහස. ඒ රෝෂි, ඔයාගේ ජීවිතේ වගේ නෙමෙයි නංගි මගේ ජීවිතේ. මගේ ජීවිතේ දෙපැත්තකින්ම සක්සස් කරගත්තා. ඒ තමයි මගේ පෞද්ගලික ජීවිතේ වගේම මගේ වර්ක පැත්තෙන් මගේ ජීවිතේ සක්සස් කරගත්තා. මම ෆේස් හරහා ජොයින් වුණේ 2017. හැබැයි දැන් මම සීන එක්සිරු කෙනෙක් විදිහට තමයි වර්ක් කරන්නේ. ෂා මම අහන්න සතුටුයි. ඔයාලගේ ජීවිත කතාව වගේ මගේ ජීවිත කතාව. මම ෆේස් එක සටහන් තුලින් ලැබපු එකම පන්නරය තමයි මගේ දුව වෛද්‍යරයා කිරීම. මම දැන් අද ඒ දේ ඉෂ්ට කරලා තියෙනවා. ඕනේ අහන්න සතුටුයි. ඒත් මම ෆේස් එක සටහන් සහභාගී වෙන ඉඳලා මම මගේ දුව වද වෛද්‍යරයා කිරීමට ලොකු කැපකිරීමක් කළා. සිනහවෙන් හැඩවුණු මේ වගේ කතා බොහෝමයක් තියෙනවා. ඒ වගේම තවත් අලුත් කතා මේ කතා පෙළට එකතු වේවි. දිවියම දිනවන බ්‍රැන්ඩික්ස් අත්වැල පේස්.